රංගන ශිල්පිනියා. ඊට අමතරව මම මගේ ජීවිත කතාව ලියලා තිනවා 2011දී පුනරුක්ති නමින්. මට අවුරුදු වයස 4දී මාව අපයෝජනයට ලක් වුණා. ඒක මානසික අපයෝජනය. ඒ වගේම අවුරුදු 18දී 17දී ශාරීරික අපයෝජනයට ලක් වුණා. මම ලිංගික අධ්‍යාපනය ගැන හවු හරණ කිසිදු දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ නොදැන හිටිද්දී මට මතකයි අවුරුදු 4දී හෝ 5දී මගේ ගෙදරට මගේ තාත්තගේ දේශපාලන සගයන් ගෙදරට එන විවිධාකාර පුද්ගලයන් ඔවුන් මාව අල්ලන විදිය, ඔවුන් මාව සිප ගන්න විදිය, ඔවුන් මාව අතපත ගන්න විදිය මං දැඩි ලෙස ප්‍රතික්ෂේප කරපු කුඩා ගැහණු දරුවෙක්. බොහෝ වෙලාවට මගේ දෙමව්පියන්ට මේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. මම බොහෝ වෙලාවට මවගේ ඇඳුම් රැක් එකක් තිබුණා, විශාල රැක් එකක්. මම මේක ප්‍රසිද්ධිය කතා කරලා තියෙනවා විවිධ පුවත්පත් හරහා, මගේ පොත හරහා, විවිධ චැනල් හරහා. නමුත් අවාසනාවට වැඩිහිටි ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ පොත මම කළේ ප්‍රේම ජවනිකා වෛද්‍යවරයෙකුගේ පොතක්. මම මේක ඇඩප්ටේෂන් එකක් විදිහට ඉදිරිපත් කළා. මේ පොත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, කාන්තා කාර්යාංශයෙන් ප්‍රතික්ෂේප වුණ පොතක්. මම කිව්වා අඩුම වශයෙන් මම පෙනී හිටින වැඩිහිටි ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් අපි ලිංගික අධ්‍යාපනික සත්වය නෙවෙයි, පැහැදිලිවම මේක ලිංගික අධ්‍යාපනයක්, මේක අධ්‍යාපනිකයි. හේතුව පිරිසිදුකම, ඉතාම සෞඛ්‍ය සම්පන්න හොඳ දරුවෙක් ලබා ගැනීම සම්බන්ධයෙන් තියෙන ආදරය, ඇස් දෙක දිහා බලාගෙන ආදරය කරන්න, තමන්ගේ විවාහ සංස්ථාව ඇතුලේ එකිනෙකාට ගෞරව කරන්න, එකිනෙකාව අඳුන ගන්න, ගරු කරන්න, ඔවුන්ගේ මේ හොඳ දරුවෙක් හදාගන්න. ඔවුන්ට ඔවුන් අධ්‍යාපනික නෑ. ඔවුන් තවමත් හිතන්නේ මේක හරිම චූල ප්‍රාථමික කටයුත්තක් විදියට. ඒක නිසා මම දැඩි ලෙස මං හවස නන්දහාමුදුරුවොත් එක්ක කතා කරනකොට මං දැඩි ලෙස කියා හිටියා මම මේ වෙනුවෙන් තනියම දැඩි සටන කිසිවෙකුගේ සහයෝගයක් නැතුව කරගෙන ආව හාමුදුරුවනේ. මම දැඩි ලෙස ඉල්ලා හිටිනවා මේ පොත සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ ලිංගික අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයට දාන්න, ගණික අවෘත්තිය නීතිගත කරන්න. මොකද ඒවා නිසා ඇතිවෙන ප්‍රශ්න රාශියක්. තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්, අපේ කාන්තාව විශේෂයෙන් තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිදු දෙයක් දන්නේ නැහැ. පිරිසිදුකම අනිවාර්ය සාධකයක්, ඒව අධ්‍යාපනිකයි. තමන්ගේ සගයත් එක්ක මේ ලිංගික කාර්යාවලියේ යෙදෙනකොට ඒකට ප්‍රිකෝෂන්ස් ගන්න එක ගැන දන්නේ නැහැ. කුරුල්ලෝ, පූසෝ, බල්ලු වගේ පැටව් හැදෙනවා. එහෙම නෙමෙයි, පැහැදිලිවම චේතනාවක් තියෙන්න ඕනේ දරුවෙක් හදන්න, ඇස් දෙක දිහා බලාගෙන ආදරය කරන්න ඕනේ දරුවෙක් හදන්න. එතකොට තමයි මං හිතන්නේ අපේ සමාජයේ ප්‍රගමණය ඇති වෙන්නේ. ඉතින් කාන්තාවක් හැටියට මම දැඩි මේ අපයෝජනයට දැනුත් ලක් වෙනවා. මං හිතන්නේ මං එනකොටම, මං මෙතනින් හැරෙනකොටම මේ මහත්ය, මං දන්නේ නැහැ නමවත් කවුද කියලා, අල්ලපු පුටුවේ මහත්යට තට්ටු කරලා මාව පෙන්නනවා මේ මම මෙතන නොසිටිය යුතු කෙනෙක් වගේ. මම මේක ප්‍රසිද්ධිය කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මන් දන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ කියලා. මම කාන්තාවක්. එතකොට මම රංගන ශිල්පිනියක්. මම මේක වෙනුවෙන් පැහැදිලිව පෙනී හිටිනවා. මේ මහත්යට කිසිම යුතුකමක් නැහැ අනිත් සීට් එකේ මහත්යට තට්ටු කරලා මාව පෙන්නඳ ඇය මෙතෙන්ට කොහොමද ආවේ? ඒකයි සමාජයේ තත්ත්වය.